విషయ ఆశీర్వాదే శుభదామే ప్రబలతమ బలయ శక్తి ఆశీర్వాదే మగ దరు హమ దినాతమ లెబేవా కేల మ ప్రార్థనా కరు మే పిన్ తురు తున దిహా ఇతా హుందిన్ బలాగిన ఇన్న ఉబట వడాత్మ దెనిన పిన్ తురు తోర గన్న ఈత అదాల శక్తి విద్యాత్మక పనివిడ మం ఉబట లబాదు Ve şakti vidyatma kapanı vidi. Daruvan te leben ne? Daruvan memuhute susurata ve dakpına. Şaktiye samag. Obe sritu veli kriyatma kavena vidi. Upatome pintura tunen. Ek pintura. Ita prabala. Denin de patangarna. E pintura samag bendin. සුසරතාවයන් ශක්ති විද්‍යාත්මකව පැහැදිලි කිරීමටයි මම සූදානම් වෙයි. ඊට කලින් දරුවන් නිතර යොමු කරන ගැටලු කීපයකට මම පිළිතුරු ලබා දෙලා ඉන්නම්. මේ ශක්ති විද්‍යාත්මකව තමන්ගේ ජීවිතය බලකන්වා ගැනීම කියලා කියන්නේ බොහෝම සරලව හරිම පහසුවෙන් සිදු කරන්නට හැකියාව තියෙන දෙයක්. හැබැයි එහි ප්‍රතිඵලය සරල නෑ. එයින් ලැබෙන වෙනස්කම තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්නට ශක්ති විද්‍යාත්මක අභ්‍යාස වලට හැකියාව තියෙනවා. ඉතින් මේ අභ්‍යාස බොහෝමයක් මම දරුවන්ට ලබා දීලා තියෙනවා. ඒ අභ්‍යාස නිවැරදිව සිදු කරන්නට උත්සාහ කරන්න. ගොඩාක් දරුවෝ අභ්‍යාස සිදු කරද්දී කියන තව ගැටලුවක් තමයි මට නිදිමත දැනෙනවා. අභ්‍යාස කරන්න හිත දෙන්නේ. හේතුව ඔබේ භාවයන් ඒ අභ්‍යාස සමග නිවැරදිව සුසර වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ ජීවත් වෙන පරිසරයේ තියෙන ඍණාත්මක බවත් මේකට ප්‍රබලව හේතු වෙනවා. ඒ වගේම ඔබ ගනුදෙනු කරන ඔබ සම්බන්ධතා පවත්වන අයගේ තියෙන ඍණාත්මක බවත් මේ අභ්‍යාස නිවැරදිව කරන්නට නොහැකි වීමට හේතු වෙයි. ඔබට ඒකට විසඳුම් විදියට මම දරුවන්ට බලගැන්වීම සඳහා උදව් වෙන්නට ඇති කීපයකින් ඔබ බලගන්වන සියලුම සේවාවන් ලබා දීම සිදු කරලා තියෙනවා. එයින් පළවෙනි දේ තමයි මැජික් පොත් කට්ටලය. මේකින් රොබරෝසියා මලක් සහ මව්වත්කම් කියන්නේ ඔබේ භාව චිකිත්සනයේ ප්‍රබලව තීව්‍ර කරන මැජික් පොත් දෙකක්. ඇත්තටම මේක නවල්ස් දෙකක්. මේකෙන් සිදු කරන්නේ ඔබේ භාවයේ නිවැරදිව සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණය කරන විදියට තීව්‍ර කරනවා. ඒ භාවයට ඔබව සුසර වෙන්න ඔබ නොදැනීම ඔබේ සුසරතාවේ තෙන්ට යන්නට චිකිත්සනය සිදු කරනවා. රොබරෝසියා මලක් සහ මව්වත්කම් කියන මැජික් පොත් දෙකේ. උදා දරුවෝ මේ වෙනකොට මේ පොත් දෙක කියවමින් තමන්ගේ ජීවිතය ස්වාධීනව මූල්‍ය ස්ථාවරත්වය ලබා ගන්නට මෙහෙයවමින් පවතිනවා. ඒක සිදු වෙන්නේ ඔබ මේ පොත කියවන්න කියවන්න මේ පොත් දෙක කියවන්න කියවන්න ඔබ ඒ භාවයට යනවා. ඒ භාවයට ඔබ ගමන් කරනකොට ඔබට හිතා ගන්න බැරි විදිහට ඔබේ චක්‍ර අවදි වීම සිද්ධ වෙනවා. ඔබේ ඕරාවේ වෙනස්කම් සිද්ධ වෙලා ඔබ ඒ ශක්ති පරාසය සුසරතාවයට පත් වෙනවා. ඒ භාවයට පත් වෙනවා. ඊළඟට රොබරෝසියා මලක් වලට පස්සේ මම කියලා තියෙනවා රන්සල්ලි පාසල, ඊළඟට මව්වත්කම්, ඊළඟට ජූඩි රෝස, ඊළඟට රන්සල්ලි පාඩම් කියවන්න කියලා. පොත් පහ කියවන්නට ඕන පිළිවෙල මේකයි. මම මේ කියන්නේ එක එක පොත්වලින් සිදුවෙන දේ. රන්සල්ලි පාසල සහ රන්සල්ලි පාඩම්. දැන් මේ අන්තිමටම ලබා දීපු මැජික් පොත තමයි රන්සල්ලි පාඩම්. ඒක ප්‍රබල සුවිශේෂී පොත. ඒක කියවන දරු. ඇත්තටම මේක ලබා දෙන්නත් කලින් බොහෝ දරුවන් ඒක අවශ්‍ය බව දන්නල පේජ් එකට පණිවිඩය එවලා තිබුණා. මොකද මැජික් පොත් කියවපු දරුවෝ අනිවාර්යයෙන්ම ලබා දෙන ඊළඟ මැජික් පොත කියවනවා. මොකද ඒවයි තියෙන සුවිශේෂත්. දරුව දන්න නිසාම මේ රන්සල්ලි පාසල සහ රන්සල්ලි පාඩම් තුළින් ඔබට ඔබේ ජීවිතයේ මුදල් කළමනාකරණය සහ භාවය මෙහෙවීම පිළිබඳව
ප්‍රබලව ගැඹුරින් කියා දෙනවා රන්සල්ලි පාඩම් තුළින් ඔබට හිතා ගන්න බැරි ක්ෂේත්‍රයක් පිළිබඳව. ඒ කියන්නේ තාම ඕ දෙනාට මේ මුදල් සම්බන්ධව නොතේරුණු බොහෝ කරුණු පිළිබඳව කියා දෙනවා. මම ඒක ගැන තවත් කියලා දෙන්න වැඩි විස්තර කියන්න යන්න එක කියවලමයි දරුව බලන්නට ඕන. ඒක කොයි තරම්නම් ඔබේ ජීවිතේ වෙනස් කරනවද කියලා. ඉතින් මේ වෙනකොට මේ පොත් පහම බොහෝ දරුවන් ලබාගෙන තියෙනවා. අවශ්‍ය ඕනම දරුවෙකුට මේක ලබා ගන්න පුළුවන් ලංකාවේ හිටියත් පිට රටේ හිටියත්. අනිවාර්යයෙන්ම මේ මැජික් පොත් පහ ඔබ කියවිය යුතුමයි. අනිත් විශේෂිත කාරණය තමයි ජූනි රෝස කියන්නේ ඔබේ ආදර ශක්තිය. අපිට තනියෙන් ජීවත් වෙන්න බෑ. අපි අනිවාර්යයෙන්ම තව කෙනෙක් එක්කලා බොහොම ආදරෙන් බොහොම ලිංගතව ජීවත් වෙන්නට ඕන. හැබැයි සම්බන්ධතා පවත්වාගෙන යන්න ගොඩාක් අයට නොහැකි වෙනවා. හේතු තියෙනවා. මුත මේ හේතු නිවැරදිව තමන්ගේ ජීවිතය ලස්සනට කළමනාකරණය කරගෙන මේ ආදරය කියන පිරිසිදු ආදරය කියන ශක්තිය තමන්ගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න විදිය තමයි ජූනි රෝස නවල් එකෙන් කියන්නේ. එතකොට මේ ඔක්කොම අපේ ජීවිතයට ඕන. අපි නිවැරදි භාවයේ ඉන්නට ඕන. අපි ප්‍රායෝගිකව මුදල් කොහොමද කළමනාකරණය කරගන්නේ? ඒ කළමනාකරණයට තමන්ගේ භාවයේ මෙහෙවන්නේ කොහොමද? මුදල් ශක්තිය තමන් වෙතට ලබා ගන්නේ කොහොමද? ඒක નિરાයාසයෙන් මේ ශක්තිය තමන් වෙතට ගලාගෙන එන්නේ කොහොමද? සල්ලි පාඩම් වලින් කියලා දෙන්නේ ඒක. මේ ඔක්කොමත් එක්ක තමන්ගේ හිත දැන් මට මොනව තිබුණ වැඩක් නෑ මං ආතරේ කරන කෙනා මං ගාව නෑ. එහෙම හිතෙනවා දරුවන්. ඒකට විසඳුම තමයි ජූනි රෝස නවල් එකෙන් ලබා දෙන්නේ. ඒකට පිරිසිදු ආදර ශක්තියෙන් බලගන්වෙමි. සෞභාග්‍ය ශක්තිය තමන්ගේ අධ්‍යාත්මය තුළ නිවැරදිව බලගන්වමින් නිතරම ඒ පිළිබඳව තමන්ගේ ශක්ති ආකර්ෂණයට සොසර වෙමින් තමන්ගේ භාව කල්පනාකරණය කරමින් මේ මුදල් ස්වාධීනව තමන්ගේ ජීවිතයට මූල්‍ය ස්ථාවරත්වය ලබා ගන්න සම්පූර්ණ ක්‍රමවේදය මේ පොත් පහේ, මේ මැජික් පොත් පහේ අඩංගු වෙනවා. එතකොට ඒ හා සමගාමීව දරුවන්ට තමන්ව පිරිසිදු කරන්නට තමයි ආශිර්වාද කළ දුම් වට්ටෝරුව ලබා දෙලා තියෙන්නේ. තමන් ජීවත් වෙන පරිසරයේ නිතරම ඍණාත්මක වෙනවා. ඒක ඉවත් කරගන්න, ඒ ඍණ ශක්තිය ඉවත් කරගන්නට තමයි කළ දුම් වට්ටෝරුව ලබා දෙන්නේ. එතකොට අභ්‍යාස ලබා දෙලා තියෙන්නේ හැමදාම තමන්ව පිරිසිදු කරගන්න. ඊළඟට සෞභාග්‍ය රාත්‍රිතුව වැඩමුළුවේදී දරුවන්ට තනියෙන් තමන්ව පිරිසිදු කරගන්නට නොහැකි වෙනවා. විවිධාකාර ආධ්‍යාත්මික ඍණ ශක්තිය අවහිරතා තියෙනවා. ඒව දරුවන්ට තේරෙන්නේ නැහැ. ගැඹුරු ඇත්තටම ශක්ති විද්‍යාත්මක පදනම් තියෙනවා ඒ සඳහා. ඉතින් ඒ දේවල් ඉවත් කරන්නට ඕනේ. ඒකට තමයි සෞභාග්‍ය රන්තරටුව වැඩමුළුව තියෙන්නේ. ඒකෙදි දරුවන්ට මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ වගේම හිරුමැණික් තමන්ගේ අත්ලමත සූර්ය රේඛාවේ තියලා සෞභාග්‍ය රන්තරටුව මාර්ගෝපදේශනයේ තුල මගේ අභ්‍යාස සිදු කරමින් බලගැන්වෙන හැම දරුවෙක්ම හිරු එළියෙන් මේ හිරු මැණික හොඳට බලගන්වමින් තමන්ගේ ඌරාව පිරිසිදු කර ගැනීම සිදු කරන්නට ඕන. ඉතින් හැම දරුවෙක්ටම නිවැරදිව සෞභාග්‍ය රන්තරටුව මාර්ගෝපදේශනයේ තුල කටයුතු කරනවා නම් හිරු මැණික් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්. සෞභාග්‍ය රන්තරටුව මේ මම කියා දෙන මේ මාර්ගෝපදේශනය දැන් දරුවන්ට මේ හැම පියවරකින්ම සිද්ධ වෙන්නේ මේ මාර්ගෝපදේශනයේ තුන ඔබට බලපාන විවිධාකාර ඍණාත්මක දේවල් ඉවත් කරන ඔබට බොහෝම සැහැල්ලුවෙන් සූපර් ජීවිතයක් ගත කරන මාර්ගයේ හෙළිපෙහෙළි කිරීම. එතකොට මේ මාර්ගය තුළ ගමන් කරනකොට දරුවන්ට මේ හිරුමැණික් ලබා ගන්න එකට ලොකුම වදවින්න දෙයක් නෑ. ඔබට හිත පහළ වෙනවා. ඔබට ඒක ලබා ගන්නට අවශ්‍ය කරන සීනු අභියෝගය. નિરાයාසයෙන්ම ඔබට අපි කියන්නේ අතික්‍රමණය කරන්නට, එහෙම නැත්නම් ඒ අභියෝගයන් අභියෝගයන් නොවන තැනට ඔබට පත් වෙන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා මේවා කිසි දෙයක් හිතට කලබලයක් කරගන්න තිබ්බා, කරදරයක් කරගන්න තිබ්බා. ඉස්සෙල්ලා මම දීලා තියෙන අභ්‍යාස බලන්න. ඒ වගේම ඔබේ හිතට මේ පිළිබඳ තහවුරු වෙන්න තමයි මම දිගින් දිගටම මේ ශාරජි සිම්පල් ලයිෆ් FB පේජ් එකේ පල්ලිහාට බලන්න දරුවන් ලබාගෙන තියෙන සතුටු පරිවිද දරුව මට එවන සීලූම් සතුටු පරිවිද ඔබට බලන්න දෙලා තියෙනවා. ඉතින් ඔබේ හිත විශ්වාසයෙන් ප්‍රබලව තීව්‍ර කරගෙන මේ විශ්වාසය නැත්තම් පුතේ
කිසි දෙයක් හරියන්නේ නැහැ. දැන් මම හැමතිස්සෙම දරුවන්ට කියනවා, දරුවන් මා පිළිබඳව දක්වන ප්‍රතිරූපය. දරුවන්ට මම නිකන් උන්නුහේ සරල මිනිස්සෙක් විතරයි, මේ මිනිස්සයා දන්න දෙයක් නැහැ කියලා හිතුව, කවදාවත් මගේ වචන දරුවන්ගේ ජීවිත වෙනස් කරන්න හේතු වෙන්නේ නැහැ. එක එක්කිනා මාව පිළිගන්න විදිය, මම මේ කියා දෙන මේ මාර්ග උපදේශනේ තමන්ගේ ජීවිතයට ආසක්ත වෙන විදිය, ඔබේ භක්තිමත් භාවය, ඔබ කොයිතරම් මා කෙරෙහි ලෙන්ගතුද, මාව කොච්චර විශ්වාස කරනවද, අන්න ඒ මත තමයි ඔබට මගේ වචන වැඩ කරන්න පටන් ගන්න. මම මේ කියන වචනවල තේරුම ඔබේ හිතට ප්‍රබලව ග්‍රහණය වෙන්න පටන් ගන්න. මං කොයිතරම් හොඳ දේවල් මේ ලෝකෙට දුන්නත් ඔබ මාව විශ්වාස කරන්නේ නැත්තම්, මං කොයිතරම් නිවැරදි දේ ඔබට කිව්වත් ඔබේ හිතට ඒ දේවල් කා වදින්නේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. ඔබට ඒක නිහිතන්නේ නැහැ. සමහරු කොයිතරම් මේ වැහුවත් ඒගොල්ලන්ට හිතෙනවා මේව මිත්‍යාවල්ද කියන්නේ නැහැ, ඒක වැඩ කරන්නේ නැහැ. සමහර දරුවෝ ඉන්නවා එක කාලෙකදී මට මේ අභ්‍යාස හරි ගියේ නැහැ. හැබැයි එක කාලෙකදී මට හිතුණා මේ අභ්‍යාස පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. ඉච්චර කියන එකේ උත්සාහ කරන්න ඕනේ කියලා. මම මේ තරම් දැන් මේ වීඩියෝ එක මට මුලින්ම ඔබට මේ ශක්ති විද්‍යාත්මක පණිවිඩ ලබා දෙන්න තිබුණා. හැබැයි ඔබට මට මේ ටික කියන්න ඕනේ. කියන්න ඕනේ හේතුව තමයි එක දරුවෙක් හරි මට වෙනස් කරන්න ඕනේ. මොකද මේක තමයි ඔබ කොයිතරම් භෞතික වෙනස් වීම වලට යවුවත් මේ රජයන් මාරු කරන්න විවිධ භෞතික විදියට වෙනස්කම් හෙව්වත් ඔබේ ශක්තිමය වෙනස් වීම ඔබ සිදු කරගත්තේ නැති වුණොත් කිසිම භෞතික වෙනස්කමක් ඔබට සිදු කරන්න බෑ මගේ පුතේ. ඒ නිසායි මුලින්ම මේ මන් දීලා තියෙන අභ්‍යාස හොඳින් අහන්න. අර පොට්ටි කරගෙන මැජික් පොට්ටික හරියට අරගෙන එකින් එක හරි කමක් නැහැ අරගෙන කියවන්න. ඔබට නොවැම්බර් මාස පුරාවට මේවට වට්ටම් තියෙනවා, ඒවා අරගෙන කියවන්න. ඊළඟට නිවැරදිව ඔබේ භාවය වෙනස් කරමින් මේ කියාගෙන පාරේ යන්න. ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඒ වගේම තව පුංචි මතක් කිරීමක් කරන්නට ඕන. දරුවන්ට මේ දවස්වල වැනිලා මොනාහරි ව්‍යාපාරික වගාවක් විදිහට වැනිලා වගාව සිදු කරන්න අවශ්‍ය දරුවන්ට සීමිත ප්‍රමාණයකට වැනිලා වැල් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ගම්බිරිස් පැල ඔබට ලබා ගන්න පුළුවන්. පණිවුඩු වර්ගයේ හොඳම වර්ගයේ ගම්බිරිස් පැල ටිකක් තියෙනවා, අවශ්‍ය දරුවන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම රෝස ගැට පිච්ච තව පැල කීපයක් තියෙනවා, ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි, දැන් මම ඔබට ඔබ තෝරපු පින්තූරයට අදාළ ශක්ති විද්‍යාත්මක පරිවිදේ ලබා දෙනවා. ඊට කලින් ඔබට මේ ඕනෑම සේවාවක් ලබා ගන්නට අවශ්‍ය නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ශාරාජේ සිම්පල් ලයිෆ් ස්ටීපේජ්ගේ ලින්ක් එක පේජ් එකට ඉන්බොක්ස් පරිවිදයක් එවන්න. ලංකාවේ හිටියත් පිටරට හිටියත් ඔබට බොහොම පහසුවෙන් මේ සේවාවන් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබ තෝරගත්තේ පළවෙනි පින්තූරේ නම් මෙන්න ඔබේ ශක්ති විද්‍යාත්මක පණිවිඩය. මේ මොහොත තුළ ඔබේ හිත ටිකක් කැළඹිලි සහිතයි. ඔබේ හිත ටිකක් පාරවන විදිහේ සිදුවීම් සිදු වෙලා ඇති. ඒ වගේම ඔබට ටිකක් ඉක්මනින් කේන්ති යන ස්වරූපයක් පෙන්වනවා ඇති. හැබැයි ඔබේ හිතේ නපුරු අදහස් නැහැ. ඔබට ටිකක් දුක්කාඩ ස්වරූපයක් නොහොඳ ගතිය දැනෙන බවක් ප්‍රබලව මේ කාලයේදී දැනෙනවා. හැබැයි ඒත් එක්කම ඔබේ හිතේ තියෙන සැකය දුර වෙලා තියෙනවා. ඔබේ හිතේ මොනවා හරි කාලාන්තරයක් තිස්සේ සැකයක් පැවතුණා නම් මෙන්න මේ සැකය දුරු වෙන්නට කටයුතු සකස් වෙලා තියෙන බව ප්‍රබලව මට ඔබට දැනවන්නට ඕන. ඔබේ මූල්‍යමය ස්ථාවරත්වය තාමත් ඇති වෙලා නැහැ. ඔබේ මූල්‍යමය ස්ථාවරත්වය ඇති කරගන්නට ඔබේ හිත තව ටිකක් පිරිසිදු භාවයට එන්න ඕද. ඒ වගේම ඔබේ භාව චිකිත්සනයේ ප්‍රබලව සිදුවේ යුතු බවත් මතක් කරන්නට ඕන. ඒ සඳහා මම ඔබට විශේෂයෙන් මැජික් පොත් කියවන්න කියලා තමයි මතක් කරන්නේ. විශේෂයෙන්ම රොබරෝසියා මල සහ මව්වත්කම් මේ පොත් දෙක කියවන්න. මේක භාව චිකිත්සණයටමයි ලබා දීලා තියෙන්නේ. මේ පොත් දෙක කියවන්න. එකින් ඔබට මේ තියෙන
මේ භාවමය ඍණාත්මක ගතිය ඉවත් කරගන්නට හැකියාව ලැබේ. ඒ වගේම ඉදිරියට ඔබට විශේෂ මුදල් ලිපයීමේ ක්‍රමවේදයක් ලැබෙන්නට නියමිතයි. ඒකට ඔබේ හිතේ තියෙන මේ නොහොඳ නුරුස්සන ගතිය ඉවත් කරගෙන තමයි ඔබ ඒකට ගහන්නට ඕනේ. එහෙම අත ගැහුවොත් ඔබට ඉතාම හොඳින් ඒ මුදල් උපයන ක්‍රමය තුළින් තමන්ගේ ජීවිතයට ආශිර්වාද ලබා ගන්නට හැකියාව තියෙනවා. ඊළඟට ඔබ තෝරගත්තේ දෙවනි පින්තූරය නම් මෙන්න ඔබට ලැබෙන ශක්ති විද්‍යාත්මක පණිවිඩය. ඔබේ ජීවිතයට නුදුරේම කෙනෙක් එකතු වෙනවා. ඔබේ ජීවිතය පුදුමාකාර විදියට වෙනස් කරන්න, ඔබට පහන් සිතුවිලි ඇති කරන්න, ආදරණීය සිතුවිලි ඇති කරන්න, කොටින්ම ඔබේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් ඇති කරන්නට ඒ කෙනා ඔබට උදව් වෙනවා. සමහර විට ඒ ඔබේ ජීවන සහකාරියා වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් දරුවෙක් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ඔබට ප්‍රබලව ආශිර්වාද කරන කෙනෙක් වෙන්නට පුළුවන්, ගුරුවරයෙක් වෙන්නට පුළුවන්. කවුරු වුණත් ඒ කෙනා ඔබේ ජීවිතයට ලොකු වෙනසක් ඇති කරනවා. ඒක හොඳ අතටයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔබ සුවඳ සම්පන්න, ඒ කියන්නේ සුවඳ සම්බන්ධයෙන් තියෙන මොනවා හරි ව්‍යාපාරයකට එළඹෙන්නට නියමිතයි. ඒක සුවඳ. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් කපුරු බෝල අලෙවි කරන්න. මේ වගේ කකරි සුවඳ සමහ හඳුන් කූරු නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මොනවා හරි සුවඳ සම්පන්න මොනවා හරි සුවඳ විලවුන් වෙන්නට පුළුවන්. මේ වගේ මොනවා හරි සුවඳ සම්බන්ධ ව්‍යාපාරයක නියැලෙන්න නියමිත බව පෙන්නුම් කරනවා. සමහර විට ඔබ ස්පයිසස්, ඒ කියන්නේ කුළුබඩු සම්බන්ධයෙන් නම් ඉතාම හොඳින් දියුණු වෙන්නටත් මේ දැන් ඔබ ඉන්න සුසරතාවය තුළ හැකියාව තියෙන බව මතක් කරන්නට ඕන. කුළුබඩු ව්‍යාපාරයක් ඔබට හැකි විදිහට ආරම්භ කරන්න පුළුවන් නම් ඒකෙන් ලොකු දියුණුවක් ලබා ගන්නට ඔබට හැකියාව ලැබේවි. ඊළඟට ඔබ තෝරගත්තේ තුන්වෙනි පින්තූරය නම් මෙන්න ඔබේ ශක්ති පණිවිඩය. ඔබේ හිත මේ වෙනකොට හරිම පිරිසිදුයි. ඔබ තාම බුද්ධිමත් තීරණ කීපයක් මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒ සඳහා ඔබට හිතාගන්න බැරි විදිහට උදව් ලැබිලා ඇති. ඔබට මේ හිතාගන්න බැ, මට මේ දේවල් හරි පහසුවෙන් කරන්න පුළුවන් වුණා. මට හැමෝම උදව් කරා මේ මගේ වැඩ කටයුතු ටික හරියට කරගන්න කියලා ඔබට හිතෙන විදිහට ඔබේ ජීවිතය මේ වෙනකොට ලොකු පහසු තත්ත්වයකට පත් වෙලා ඇති. ඒකට හේතුව ඔබ නිවැරදිව මුදල් ආකර්ෂණය කරන ශක්ති විද්‍යාත්මකව ඒ අවශ්‍ය කරන ශක්ති පරාසය තුළට පැමිණිලා ඇති. මම හිතනවා ඔබ විශේෂයෙන්ම සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට සම්බන්ධ වුණු දරුවක් විය යුතුමයි. එහෙම නැත්නම් ඔබ ඉතා හොඳින් මන් දීලා තියෙන අභ්‍යාස නිවැරදිවම කරන ඉතාම භක්තිමත් මේ මම ලබා දෙන වීඩියෝ අහන දරුවෙක් වෙන්නට ඕන. එහෙම නැති කෙනෙක් නම් ඔබේ ජන්ම බලය ඉතාම හොඳ ඉහළ ජන්ම බලයක් තුළ ඔබ ඉන්න කෙනෙක් වෙන්නට ඕන. ඉතින් ඔබේ ජීවිතයේ තව තවත් නිවැරදි මාර්ගයට යන්නට මම ඔබට ආශිර්වාද කරනවා. ඔබ මේ ඉන්න ශක්ති මට්ටම ඉතාම හොඳ තැනක තියෙනවා මතක් කරන්නට ඕන. හැබැයි සමහර විට ඔබේ ඍණාත්මක භාවයන් නැති වෙන්නට ඔබට මම මේ කියන පුංචි පුංචි කාරණා හේතු වෙන්න පුළුවන්. එකක් තමයි ඔබට ඔබ ගැන එක පාරටම ඉඳ හිට ඇති වෙන අපි කියන්නේ විචාරය සිතුවිලි. මේ සිතුවිලි වලදී ඔබට දැනෙන්න පුළුවන් ඔබ මේ සියලුම දේ අතික්‍රමණය කරන්න තියෙනවා. දැන් ඔබට ජීවිතේ බොහොම පැහැදිලිව යන්නට පුළුවන්. ඔබ ගැන සියුම් මාන්නයක් ඔබට නොදැනීම ඇති වෙන්නට හැකියාව තියෙනවා මේ ඔබ දැන් ඉන්න මේ ශක්තිය තුළ. එතකොට ඒ නිසා ඔබේ හිතේ ඇතුලේ මොනවා හරි මාන්නිය මුසු සිතුවිලි තියෙනා නම් ඒවා ඉවත් කරන්න. ඒවා ඉවත් කරලා බොහෝම සුවපත් හැඟීමෙන්, බොහොම ආදරණී, බොහෝම තමන්ගේ හිතට උපේක්ෂාව දනවන හැඟීමෙන් යුතුව කටයුතු කරන්න. මේ වෙනකොට ඔබ වටා ගොඩාක් පිරිසක් එකතු වෙලා ඉන්නවා නම්, ඔබ ගුරුවරියක් නම්, එහෙම නැත්නම් ඔබ මොනවා හරි විදියකින් බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා ඇති. ඒ වගේම ඒ අයකින් ඔබට ඉතාම හොඳ
හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති. ඒ කිසිම දෙයක් හිතක ගන්නේ නැතුව කටයුතු කරන්න ඔබ ඉගෙන ගන්නට ඕන, මතක තියා ගන්නට ඕන. මොකද ඒකත් ඔබට ඍණාත්මකව ඔබ මේ යන ගමනේ සූපත් භාවයට හේතු වෙන්නට පුළුවන්. සූපත් භාවය ඇත්තටම නැති වෙන්නට තමයි හේතු වෙන්නේ. මොකද ඔබ ඒ එන ප්‍රතිචාර වලින් ඔබේ හිත ඍණාත්මක වුණ දෙන්නේ ඔබ ආයේ පහළ ශක්තියට පත් වෙන නිසා. ඒ වගේම ඔබට ඉතාම හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් පවත්ව ගන්නට හැකියාව තියෙනවා. දැනට ඔබට ඒ තත්ත්වය නැත්තම් ඉදිරියේදී ඒකට කටයුතු සැලසෙනවා හිතා ගන්න බැරි විදියට. ඔබේ ජීවිතය සූපත් වෙන්නට සියලු කටයුතු සැලසෙන බව මතක් කරන්නට ඕන. ඔබ ප්‍රබලව ඔබේ හිතට එකඟවම මේ පින්තූරය සමග සුසර වුණා නම්. ඉතින් මේ ටික තමයි මට ඔබට කියන්නට තියෙන ශක්ති විද්‍යාත්මක පණිවිඩ. ඊට අමතරව මතක් කරන්නට ඕන, අන්තර්ජාලයෙන් මුදල් ලිපේනේ විශ්වාසවන්ත ක්‍රම සාහිත්‍ය පාඨමාලාවට, සරල මැහුම් පාඨමාලාවට, ඒ වගේම ව්‍යවසායික බලාගාරයට දරුවන්ට සම්බන්ධ වෙන්නට හැකියාව තියෙනවා. නොවැම්බර් මාසය සඳහා ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව එවන්නට නියමිත වෙන්නේ නොවැම්බර් 11යි. 11යි 11 තමයි දරුවන්ට ඒ ටික ලැබෙන්නට මම කුරිය සේවාවට ආශිර්වාද කොළඳුම් වට්ටෝරු ටික සහ දරුවන් ඇඳුම් කළ තේන පැල වර්ග ටික ලබා දීම සිද්ධ කරන්නේ. එතකොට 12 13 14 වෙනකොට ඔබට ලැබේවි. ඇඳුම් ලබා දීමේදී නොවැම්බර් 10 හවස 6 වෙනකන් දරුවන්ට අවශ්‍ය ආශිර්වාද කොළඳුම් වට්ටෝරු ප්‍රමාණය ඇඳුම් කරන්නට හැකියාව තියෙනවා. මොකද මේ මාසයට සමහර විට නැවත එවන්නට මට නොහැකි වෙන්නට පුළුවන්. ඒ නිසා දරුවන් ආයේ දෙසැම්බර් මාසයේ තමයි ලැබුණොත් එවන්නේ. ඒ නිසා අවශ්‍ය කරන ආශිර්වාද කොළඳුම් වට්ටෝරු ප්‍රමාණය ලබාගෙන තියාගන්න ඒක විශේෂයෙන් මතක් කරන්න ඕන. ඊට අමතරව හැම දරුවෙක් නිවැරදිව අභ්‍යාස ටික සිදු කරන්න, සෞභාග්‍ය රන්දරට වැඩමුළුවේ දරුවෝ දිනපතා අභ්‍යාස කරන්න, අභ්‍යාස මගදී නවත්තන්න එපා, ප්‍රතිඵල ලැබෙනකොට අභ්‍යාස දීපු අභ්‍යාස පිළිවෙත් අමතක කරන්න එපා. ඒව හරියට තමන් නිවැරදි විදියට ඒ ටික සිදු කරමින් ඉදිරියට යන්න ඕන බව මතක් කරන්නට ඕන. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.